දැනට වසර 3000කටත් පෙර මිනිස්සු මූලික ගණිත කර්ම සිදු කිරීම සඳහා යන්ත්‍ර භාවිතා කළා. ඒ යන්ත්‍රය හඳුන්වන්නේ ඇබකසය කියලා. ඇබකසයක් ආධාරයෙන් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වැනි කාර්යයන් සිදු කරන්න පුළුවන්. විශේෂයෙන්ම පරිගණක විද්‍යාව, තොරතුරු දාක්ෂණය වගේ විෂයන් ඉගෙන ගන්නකොට පරිගණකයේ පරිණාමය ගැන අපි කතා කරනවා. එහිදී පරිගණකයේ මූලිකම අවස්ථාවක් විදිහට සැලකන්නේ මෙන්න මේ ඇබකසය කියන උපකරණය. අපිට මෙවැනි ඇබකස විවිධ හැඩයෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මේ හැම ඇබකසෙයිම සිදුවන්නේ එකම කාර්යය. ඉතින් අපි බලමු කොහොමද මේ ඇබකසයක් යොදාගෙන මූලික ගණිත කර්ම සිදු කරන්නේ කියන එක. ඇබකසය ගැන ඉගෙන ගන්නකොට අපිට ගණකරාමූලික සංඛ්‍යා නිරූපණය කරන හැටි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට පාසලේදී මම හිතන්නේ හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගණකරාමුවක් ගත්තාම ඒ ගණකරාමුවේ අපි දන්නවා දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට තමයි ඒකේ සංඛ්‍යා නිරූපණය වෙන්නේ. ඒකෙදි දකුණු පැත්තේ කෙරවලින්ම අපි කියනවා 1 ඒවා, ඊළඟ ස්ථානයේ තියෙනවා 10 ඒවා, ඊට පස්සේ 100 ඒවා, 10 ඒවා ආදී වශයෙන් අපි නිරූපණය කරනවා. මේකෙදි හොඳට මතක තියාගන්න ඕන අපි ඕනම 10 පාදයේ සංඛ්‍යාවක් අපිට ඉතා පහසුවෙන් මේක නිරූපණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගන්නවා නම් අපි හිතමු සංඛ්‍යම් කිසි ගණනක් තියෙනවා 125 කියන එක. 125 කියන එක මේකේ නිරූපණය කරන්න ඕන නම් අපි කරන්නේ ඇත්තටම මේකේ 1 කියන එකට 5ක් දානවා, 2ක් දානවා, 10 කියන එකට 1ක් දානවා, 100 කියන එකට. එතකොට තමයි 125 හැදලා තියෙන්නේ. ඒ කියන්නේ 100 කුයි 20 කුයි 5 කුයි එකතු වෙලා තමයි 125 කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඇබකසිය සංඛ්‍යා නිරූපණය වන්නේ ඒ වගේම තමයි. ඉතින් දැන් මේ ඇබකසිය කියන එක ගත්තොත් එහම අපිට ඇබකසියත් හරියට මේ දැන් ඇබකසිය ඇත්තම තියෙන්නේ හරස් අතරනේ මේකේ මේ බෝල දාලා තියෙන පේලි තියෙන්නේ. අපිට ඕන නම් මේක මෙහෙම මේ අතර හරවා ගන්න පුළුවන්. ඒතුළු මෙහෙම හැරෙවුත් එහම මේ තියෙන ගණ කරාම ඔක්කොම එකක් බලන්න ඕන. ඉතින් මේකෙත් අපිට ඒ වගේම ලේසියෙන්ම පුළුවන් මේ දකුණු පැත්තේ කෙරවල ඉඳලා 1 ඒවා, 10 ඒවා, 100 ඒවා, 10 ඒවා ආදී වශයෙන් මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ ඇබකසියක් තමයි මම ඔයගොල්ලන්ට පාවිච්චි කරන්නේ විස්තර කරන්න. දැන් මේ ඇබකසියේ 10 පාදයේ ඇබකසියක්. ඒ කියන්නේ එකට හේතුව තමයි මේ ඇබකසියේ මේ එක පේලියක බෝල 10ක් තියෙනවා. මෙතන ඕගොල්ලන්ට දකින්න පුළුවන් බෝල 10 ගානේ තියෙනවා. ඒ නිසා මේක අපිට 10 පාදයේ ගණන් හදන්න ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. අනික අතට තමයි මේක මෙහෙම ගත්තොත් එහෙම මෙහෙම තීරු තියෙනවා මේකේ නම් 10ක්. ඒ නිසා අපිට අවශ්‍ය නම් පුළුවන් මේ ඝන ක්‍රාම දෙකක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඕනනම් මෙන්න මේ දකුණු පැත්තේ තියෙන 5 එක ඝන ක්‍රාමයක් විදිහටත්, වම් පැත්තේ තියෙන 5 එක ඝන ක්‍රාමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය සංඛ්‍යා එකතු කරනවා වගේ දේවල් කරනකොට සංඛ්‍යා දෙක නිරූපණය කරන්න මේ ඝන ක්‍රාම දෙක භාවිතා කරන්න පුළුවන්. ඉතින් එහෙම භාවිතා කරනකොට මෙතන නම් අපි මේ ඝන ක්‍රාමයේ ගත්තොත් මේ එහෙම මේක 1 ඒවා, 10 ඒවා, 100 ඒවා ආදී වශයෙන් මෙතන එනකන් ගන්නවා. මේ ගණ ක්‍රාමුව ගත්තාම මේකෙත් ගන්නවා අපි 1 ඒවා, 10 ඒවා, 100 ඒවා ආදී වශයෙන් මේ අතර ගන්නවා. ඉතින් අපිට මේක පාවිච්චි කරලා පුළුවන් ලේසියෙන්ම මේ වැඩේ කරන්න. දැන් අපි බලමු කොහොමද මේ ඇබකසය භාවිතා කරලා ගණන් කිරීම කරන්න කියන එක. ඉතින් ගණන් කරනවා කියලා කියන්නේ ඇත්තටම අපිට පුළුවන් 1 ඉඳලා අපේ මේ ගණ ක්‍රාමුවක් ඉදිරියේ මේක පාවිච්චි කරොත් එහෙම හරස් අතට අපිට පුළුවන් 1 ඉඳලා මේකේ නිරූපණය කරන්න. දැන් උදාහරණයක් විදිහට මට මේ දක්වන්න පුළුවන්. අපි හිතමු අපිට 1 කියන එක මෙන්න මේ ගණ ක්‍රාමයේ නිරූපණය කරගන්න ඕන. දැන් මේක හරස් අතර තියෙන නිසා ඔබේ කෝණයක් අනුව එක හදාගන්න වෙනවා. මේ ගණ ක්‍රාමය අපි 1 නිරූපණය කරනවා නම් කරන්නේ ඇත්තටම මේ 1 ඒවා කියන එකට අපි මෙහෙම 1ක් ගන්නවා. ඒතකොට මෙතන 1 නිරූපණය වුණා. ඊට පස්සේ අපිට යම් කිසි අවස්ථාවක අපි හිතමුකෝ මෙතන 5 නිරූපණය කරන්න ඕන කියලා. එතකොට අපි කරන්නේ මේ 1 ඒවා තියෙන කොටට මෙහෙම 5ක් දානවා. දැන් මෙතන 5 නිරූපණය වෙලා තියෙනවා. එහෙම අපිට ගන්න පුළුවන් 6, 7, 8, 9 දක්වාම ගන්න පුළුවන්. ඊට පස්සේ අපි 10 වෙනි එකත් මෙතනට දානවා. 10 වෙනි එක උතන දැම්මයින් පස්සේ දැන් මෙතන 10 නිරූපණය වෙලා තියෙනවා. නමුත් අපි මේක 10 මෙහෙම තියන්නේ නැහැ ඝන ක්‍රාමයක. ඝන ක්‍රාමයක නම් කොහොමද තියන්නේ අපි? ඝන ක්‍රාමයක් කරන්නේ අපි මෙතන 1 ඒවා ගොඩ එනවා. දැන් මේ 10 ප්‍රකාශ කරන්නේ 10 ඒවා ගොඩ එකක් විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. එහෙම කරනකොට අපි මෙතන මේ 1 ඒවා ගොඩේ තියෙන 10 අපි අයින් කරනවා. අයින් කළා මෙන්න මෙහෙම. දැන් ওই විදිහටම අපි 10 නිරූපණය කරේ. ඊට පස්සේ අපිට නිරූපණය කරන්න පුළුවන් 12. එහෙමනම් අපි කරන්නේ 10ට තව දෙකක් දානවා 1 ඒවා ගොඩට. එතකොට 12 නිරූපණය කරන්න පුළුවන්. එහෙම අපිට ඕනනම් 25 නිරූපණය කරනවා නම් අපි මේකට දෙකක් දානවා 10කට. මේකේ අපි 5ක් දානවා. අපිට 25 නිරූපණය කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට පුළුවන් ඕනම සංඛ්‍යාවක් නිරූපණය කරන්න. මම තව එක උදාහරණයක් පෙන්නන්නම්. 222 කියන එක නිරූපණය කරන්න වෙනවා. එතකොට අපි කරන්නේ 222 කියන එක හැදලා තියෙන්නේ 1 ඒවා 2යි, 10 ඒවා 2යි, 100 ඒවා 2යි. එතකොට 222 කියන එක මෙහෙම නිරූපණය කරන්න පුළුවන්කම අපිට තියෙනවා.
ඉතින් අපි මේ බලුවේ සංඛ්‍යාවක් කොහොමද ඝනකරාමක නිරූපණය කරන්න කියන එක. ඒ ඝනකරාමක නිරූපණය කරන එකම තමයි මේ ඇබකසිත් නිරූපණය වෙන්නේ. වෙනසකට තියෙන්නේ ඇබකසි අපි මේක හරස් හතර තමයි පාවිච්චි කරන්නේ. හේතු තමයි අපි මේ ඇබකසේ කියන එක සංඛ්‍යා නිරූපණය කරන්න විතරක් නෙමෙයි පාවිච්චි කරන්නේ. යම් යම් ගණන් හදන්නත් අපි මේක පාවිච්චි කරන නිසා. අපි මොකක් හරි දෙයක් විසඳන්න නැති වෙලාවට හැමදෙස්සෙම අපේ මේ බෝල සියල්ල මෙහෙම දකුණු පැත්තේ කෙරුවලට මෙහෙම පෙළගස්වා දිනවා. අවශ්‍ය බෝල තමයි අපි මේ පැත්තට අපි ගන්න මේ අවශ්‍ය විදිහට තල්ලු කරලා ගන්න. දැන් අපි බලමු කොහොමද සංඛ්‍යා දෙකක් එකතු කරන්න මේක පාවිච්චි කරන්න කියන එක. මේ එකතු කරන්න පාවිච්චි කරන එක තමයි මේ සරලම වැඩි. ඒ කියන්නේ ඇත්තටම බලනකොට බොහොම සරල කාර්යයක් කිරෙන්නේ. ඒක ඔබට මේක එක සැරයක් කරපුවම තේරුම් ගන්න පුළුවන්. මෙතනින් දැන් මම කියව ඕගොල්ලන්ට මෙතන තියෙනවා ඝනකරාම දෙකක් තියෙනවා මෙතන. මෙහෙම. මෙතන 5ක් ඝනකරාමයක් මෙතන 5ක් ඝනකරාමයක් විතර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඝනකරාම දෙකේ අවශ්‍ය සංඛ්‍යා දෙක නිරූපණය කරන්න. උදාහරණයක් විදිහට මම දානවා 125 කියන එක නිරූපණය කරනවා. 5යි 2යි 1යි. මෙන්න මේක 125 කියන එක තියෙනවා. ඊට පස්සේ මම තව එකක් නිරූපණය කරනවා. දැන් මේ ඝනකරාම 125ක් නිරූපණය කරා. මේකෙත් මම 125 නිරූපණය කරනවා මෙහෙම. ඔන්න 125 නිරූපණය කරා. දැන් මෙතන ඝනකරාම දෙකක් තියෙනවා. මේ ඝනකරාම දෙකේ මේකෙත් 125ක් තියෙනවා. මේකෙත් 125ක් තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ දෙක එකතු කරන්න. එකතු කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ එක ඝනකරාමක තියෙන රාගය මේකට දාන එකයි කරන්න තියෙන්නේ. එහෙමනම් මේක හරි ලීසින් කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඉස්සලා මෙතන මේ හොඳ වෙලද තමයි එකේ වයින් පටන් ගන්න එක. එක ඝනකරාමයකට දානවා මේ ඝනකරාම දෙකේම තියෙන අගයන් ටික. අපි එනිසා උත්තරේ ගන්න පාවිච්චි කරනවා මේ යට තියෙන එක. ඉවත් කරන එක විදිහට පාවිච්චි කරනවා මේක. ඉස්සලා මම කරන්නේ මේකෙදි එකේව පේළිය තියෙනවා පහක්. 1යි 2යි 3යි 4යි 5යි. ඒ පහ මම මේකෙන් ඉවත් කරනවා. ඒ පහ ඉවත් කරනකොට වෙන්නේ අනිවාර්යයෙන්ම අපි යට තියෙන ඝනකරාමුට මේ පහ එකේව පේළියට ඇතුළත් කරන්න ඕන. ඕන දැන් මම මේ පහ ඇතුළත් කරා. නමුත් මෙතන ඇතුළත් කරාම මෙතන 10ක් බවට පත් වෙනවා. දැන් අපිට මේක ඝනකරාමයේ නීතිය හැටියට නම් මේක 10 මෙහෙම තියන්න බෑ. අපි 10 ප්‍රකාශ කරන්නේ මේ 10 පේළියේදී. ඒ නිසා අපි කරන්නේ මේ එකේව පේළිය අහපව ගෙනිහිල්ලා ඒ 10 වෙනුවට මෙතනින් 1/10ක් ගන්නවා. ඒතුළ අපි තාම කරේ මේකේ පහ මේකට එකතු කරපු එක විතරයි. ඊට පස්සේ අපිට දෙනවා මේකේ 10 ගුණේ 20ක්. ඒ 20 මේකට එකතු කරන්න අවශ්‍යතාවය තියෙනවා. දැන් අපි කරන්නේ මේ 20, ඒ කියන්නේ මෙතන දෙකක් තියෙනවා. ඒ 20 අයින් කරනවා මේකේ. අයින් කරලා මේකේ 10 ගුණට අහපව 20ක් දානවා. ඒ කියන්නේ දෙකක්. 1යි 2යි. අපි මේ දෙක මේකට එකතු කරනවා. තවත් මේක ඉතුරුලා තියෙනවා 100 ගුණ. 100 ගුණේ මෙතන එකක් තියෙනවා. ඒතර මේකත් අපිට අවශ්‍ය නැව මේකට එකතු කරන්න. ඒතර ඒකෙදි කරන්නේත් අපි මේ 100 ගුණ එකත් මේක අයින් කරනවා. අයින් කරලා මේ දෙවෙනි ඝන කරාමුවේ 100 ගුණට අපි එකක් එකතු කරනවා. එතකොට බලන්න කොහොමද එකතු වෙන්නේ. උත්තරය එනවා 250 කියන කෙනා. ඒ කියන්නේ ඇත්තටම අපි කරේ 125 එකතු කිරීම 125 කියන එක කරේ උත්තරේ 250 කියන එක ආවා. ඉතින් අපිට ওই වගේ ඕනම සංඛ්‍යාවක් ඉතත් පහසුවෙන් එකතු කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද සංඛ්‍යා දෙකක් තියෙනකොට ඒ සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්නේ කියන එක. ඒකටත් අපිට මේක අබකසේ භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම ඒකෙදී අපිට හොඳම වැඩේ තමයි උත්තරේ ගන්න ඕන තැනට අවශ්‍ය විශාල සංඛ්‍යාව නිරූපණය කරගන්නවා. දැන් අපිට මේ ඇබකසි හැටියට නම් අපිට උත්තරේ ප්‍රදර්ශනය කරගන්න ඕනේ තියෙන්නේ මේ පාලකී කියලා හිතමුකෝ. ඒකේ අපිට අවශ්‍ය කරන සංඛ්‍යාව ලොකු සංඛ්‍යාව නිරූපණය කරගන්නවා. දැන් අපිට උදාහරණයක් විදිහට හම්බෙලා තියෙනවා 8න් 5ක් අඩු කරන්න. එහෙමනම් අපි කරන්නේ 8 කියන එක මේකේ නිරූපණය කරගන්නවා. 8. දැන් මෙහෙම නිරූපණය කරගන්න පුළුවන්. එකේව 8ක් නිරූපණය කරනවා. ඊට පස්සේ මම කරන්නේ මට කියනවා 8න් 5ක් අඩු කරන්න කියලා. අඩු කරන්න ඕන සංඛ්‍යාව මම මේ උඩ නිරූපණය කරගන්නවා. ඒකට හේතුව තමයි දැන් මෙහෙම තිබ්බම මට මේක අමතක වෙන්නේ නැහැ. 8න් 5ක් අඩු කරන්න. දැන් 8න් 5ක් අඩු කරන්නේ නැත්නම් අපි සාමාන්‍ය ගණන් දෙන දැන් කරන්නේ උඩින් ඉඳලා 5ට අඩු කරන එක. නමුත් දැන් මෙතෙන්ද අපි ලේසියට කරනවා මේ 5ට උත්තරේ ගන්න ඕන නිසා අපි මේ උඩ අඩු කරන්න ඕන එක යොදාගෙන ඒක අඩු කරනවා 5කින් ඉහළට. දැන් අපි කොහොමද කරන්නේ කියලා බලමු. මෙතන කියන්නේ 8න් 5ක් අඩු කරන්න. එහෙමනම් අපි කරන්නේ මේ පහ අපි මේකින් ඉවත් කරනවා. ඉවත් කරනවා කියලා කියන්නේ කොහොමද? මෙතනත් අපි පහක් මෙහෙම අහපෝ වයින් කරනවා. එතකොට ඉතුරු වෙනවා මේක ගන්න කීයද? මෙතන තියෙන එකේව ගුඩේ 3ක් ඉතුරු වෙනවා. උත්තරේ 3යි කියලා එනවා. නමුත් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් අපිට. සමහර ටික ලොකු ගන්න. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් 155න්. 155න් අපිට අඩු කරන්න කියනවා 155න් අඩු කරන්න කියනවා 55ක්. 155න් 55ක් අඩු කරන්න කියනවා. දැන් ඒක කොහොමද කරන්නේ කියන එක බලමු. මේකෙත් හැමදෙස්සෙම මතක තියාගන්න අපි අඩු කිරීම කරන්න පටන් ගන්න ඕන එකේව පැත්තිනා.
एक पत्ती अड़कता लेसी हेतु अभी गणित रीतमें एक पत्ती अड़कें मेकट तपटे उदाहरण पुलवा इन अभी बल मुख्य एक पत्ती मेक अड़कान कीन दिन मम्मी वनस्पा तीन मित्र पनस्पा मे पहा कईंकरण इतने मम्मी पहा कईंकरण अयंकरण अम्म मट सिद्ध विनवा मेके पहा कईंकरण मे पहा अयंकर कोहमद पहा कईंकरण मम्मी पहा कईंकरण लेसी पहा कईंकर हरने इट पास मम गीन तव पहा कईंकर गीन इट पास ये पहा तम मुनोद इकसी पनस्पह गीन का पनस्पहे दहा पहा एक मे पहात्म अयंकर अयंकर मे पहात्मे अयंकर उत्तरी गे इतने एक बिंदु बिंदु एकेगी सी ए गीन इतना अभी तव तिकरम बलो एक पोटा विन संख्या नीट पड़ा टीका अड़क रही वेड़ी वेड़ी पुर्ती है एक अभी इकसी पनस्पा अड़क रोने अभी उदाहरण असू अटक असू अटक अड़क रही है अटाई अटाई इकाई पहाई पहा इतने इकसी पनस्पा अड़क रो असू अटक कोहुद मे करके बल दिन दबरी सिद्ध असू अटकी इसलाम एक आट मेकिंग अयंकर मिथन अयंकर एक अटक एक आट मेकिंग अयंकर कोहुद अयंकर मिथन तीन इकाई दिखाई तुनाई हतराई पहाक तीन उन्होंने पहाक अयंकर पहाक अयंकर आट तेव तुनक तीन अयंकर हेतु तमय मेके असू अटे अभी मित्र अभी इकान इकसी पनस पहे असू अटक अड़कर पहेंग अटक अड़कर पहेंग अटक अड़कर अभी पहा अयंकर अभी तव तुनक इवत क्रीम औषध अभी तीन अभी मित्र पहा अयंकर पास मित्र अड़कर अग्ञाने यही मना अपीट पुलवांग अभी गणित वगे अभी अरे इसराहे का इला गए मिथन पुलवांग अभी अड़ आड़ इला गण पहाने अयंकरे अभी कर मेन मे इसरा तीन दहाय गुडिंग का अड़ करण ये अड़ करण को अभी दहाय गुडिंग का अड़ कर आगे लगे नव अभी एक गुट की दिन तव दहाय खामे इतकोट अभी की अड़ करे अतन पणस मिथन पहें अभी पहा इतने पहा अयंकरे तव अटाक अभी तुनाक मिथनी अयंकर मम्मी तुनाक हम अयंकर इट पास तव अटाक इतना असू वाटे दहाय वाटे अड़कर विलाती मिथना तीन अभी अटाक अयंकर मंकर मिथना इकाय दिखाई तुनाई हतराय पहाय हय हताय अटाक अड़क तुरे ये अट अड़क अभी मिथना दहाय गुणी कोहमद अड़कर मिथना दें अभी एक दहाय अयंकर तीन मे पे दें अटाक अयंकर इकाय दिखाई तुनाई हतराय उन्ना हतराय अयंकर तब आप अड़पड़ा इतकोट अभी बल्ला इस पिल्ड की सीए को किलगंड पुलवांदर पुलवांग है अभी मे सीए को कड़कल आहपा मे सी मे दहाय मे दहाय को संपूर्ण करें दें अभी अतन अड़कर दी हतराय इट पास पहाय हयाय हताय अटाई की अड़क उत्तरी की दी इकसी अभी अड़कर इकसी पनस्पहे असुभट अड़करे उत्तर आवा मिथन दिन इकाई दिखाई तुनाय हतराय पहाय हय इकाय दिखाई तुनाय हतराय पहाय हय हताय एक आने उत्तर एने हेट हताईनिक थिंक अपीट वही विधि लेसियम पुलवा गणक राम भावित करला एकतु किरीम सह अड़ किरीम करान दंगपि बलम कोहमद गुण किरीम संधा मे अबकसे भावित करान्य केने सामान्य गुणकिरीम करण्यपि अबकसे भावित करणकूट दंगपि दान गुणकिरीम करणकूट अभी मुना संख्या अधिकतम उदाहरण दिन मैं उदाहरण गण गुणकरण मित्र उदाहरण गण तुन वेडिकिरी हातर गीन सरल तुन वेडिकिरी हातर इन सह एक अत्र अभी उड़कोट सर मेक कोटस देखटे उदाहरण वेडे यटकोट सी उदाहरण उत्तरी गंड उड़कोट सभी पावित करण गुणकिरी भाजने संख्या निरूपणे कर मित्र मेन तुन एक तुन कि तुना तुन वेडिकरण की हतर वेडिकरण तुन वेडिकिरी हतर गीन तमें मिथन अपीट अवश्य अभी इतने दिखरण इसलाम में एक वोड़ीन तमें पटंगाने मिथन वेडिकरण अंबिलाती है तुन गीन संख्या इतकोट अभी मे एक वोड़ीन अभी मेकर पटंगाट मे एक वोड़े वेडिकरण उत्तरी दाने तपि मिथन एक वोड़ी इतकोट करा दें अभी हतर वेडिकरण तीन अभी मिथन करा मे एक वोड़ीन एक युवत कर ये विनोट अभी अरे वेड क्रीम बाजने वन संख्या मेकट अतुत्कर तुन वेडिकिरी हतर दें हतर अपे हिते दीन मम्मी तुने का किवत्कर एक हतर दान आय तुने का किवत्कर तव हतर दान हतराय इट पास मे एक का किवत्कर इवर इतकोट तव हतर दान एक्काय देकाय नमूद मेके देकाय दाल तीन मेहमती अन्न बे आहपाऊ मेक गिन मेकिंग एका दाल इतर देख हपाऊ मेहम दान දැන් බලන්න උත්තරේ තුන වැඩි කිරීම හතර වුණාම 1 සහ 2 කියන එක ආවා. ඒ කියන්නේ අපිට 12 කින් උත්තරේ ගන්න පුළුවන් වුණා.
අපි දැන් බලමු මිටරටයක් වැඩි සංඛ්‍යාවක් කොහොමද වැඩි කරන්න කියන එක. උදාහරණයක් ගන්නවා මෙහෙම. 125 වැඩි කිරීම 12 කියන එක. එතකොට මේකේ හොඳම වැඩි තමයි අපි වැඩි වීමට භාජනය වෙන සංඛ්‍යාව එකෙන් ලොකු එක. එහෙම නැත්නම් වැඩි කිරීමක් අපි කරනකොට මේ සංඛ්‍යා දෙකෙන් ලොකු එක අපි උත්තරේ එන පැත්තේදී ගන්න මෙතන නිරූපණය කරගන්න කුඩා සංඛ්‍යාව. ඒක තමයි ලේසිම වැඩේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් 125 වැඩි කිරීම 12 කියන එකේ 12 කියන එක මෙතන නිරූපණය කරගෙන 125 ව මෙහෙන් අතුලට දාන එක තමයි පහසු වැඩේ. නමුත් ඒක අනිත් පැත්තට කරන්නත් පුළුවන්. නමුත් ලේසි වැඩේ ඒක. ඒ නිසා මම මෙතනදී මෙහෙම කරනවා. ඉස්සෙල්ලාම මෙතන 12 නිරූපණය කරගන්නවා. 2 එකයි දැන් ඔන්න මම 12 නිරූපණය කරගෙන තියෙනවා. ඊට පස්සේ මට සිද්ධ වෙනවා 125 ඉඳන් වැඩි කිරීම කරන්න. දැන් මෙතන මෙන්න මෙහෙමයි වෙන්නේ. ඉස්සල්ලාම 1A1 තමයි වැඩි කරන්නේ. 1A1 වැඩි කරලා 125 කියන එක මේ 1A ඉඳන් අපි 125ම ඒවා අතුල් කරනවා. දැන් ඒ කියන්නේ මෙතනින් එකක් දානකොට 125ක් දානවා මේ 1A. 1A ගොඩින් තමයි මෙතන පටන් ගන්න. පටන් ගන්න මෙහෙට තමයි එන්න ඕනේ. ඒ කියන්නේ 1 2 5 කියන එක. මොකද මේ 1A ගොඩේ කරන නිසා. ඊට පස්සේ 1A ගොඩ ඉවරුනායින් පස්සේ අපි 10 ගොඩට එනවා. 10 ගොඩට ආවෙන් පස්සේ අපි 125 ව දාන්නේ 10 ගොඩේ ඉඳන්. ඒ කියන්නේ මෙතන ඉඳලා 1 2 5 කියන එක එහෙම දාන්නේ. මේක එකක් දැම්මම ඕගොල්ලන්ට තේරෙනවා. දැන් ඉස්සෙල්ලා මම 1A ගොඩෙන් පටන් ගන්නවා. දැන් ඒතර මෙතන 12 තියෙන්නේ. අපි කරන්න යන්නේ 12 වැඩි කිරීම 125. ඉස්සෙල්ලා මම 1A ගොඩෙන් මම මෙතන එකක් අයින් කරනවා. 125ක් දානවා. 125ක්. ඒ කියන්නේ 5 2 1 දැම්මා. ඊට පස්සේ මේ 1A ගොඩේ තව එකක් තියෙනවා. මම ඒකත් අයින් කරනවා. තව 125ක් දානවා. 5ක් දැම්මා. 5 දැම්මහම දැන් මෙතන සම්පූර්ණු නිසා අපි ආපහු ගෙනිහිල්ලා මොකද කරන්නේ? මෙතනින් එකක් දැම්මා. මොකද හේතුව මෙතන 10 වුණානේ. ඊට පස්සේ 125ෙන් දැම්මේ තව 2 දැම්මේ නෑ. ඊට පස්සේ 2ක් දැම්මා. 1ක් දැම්මා. දැන් මෙතනදී කරේ 125 12ෙන් වැඩි කරනකොට මේ 12 1A ඒව ගොඩට අදාළ සංඛ්‍යා ටික මේක ඇතුළත් කරා. ඊට පස්සේ අපි දැන් තියෙනවා මේකේ 10 ගොඩ. ඒ කියන්නේ මෙන්න මේක. මෙතන අපි එකක් අයින් කරනවා. මේ 10 ගොඩෙන් එකක්. ඒ කියන්නේ 1 12 1 කියන එක. ඊට පස්සේ අපි ඒක දිගේ 125 ඇතුළත් කරන්නේ මෙතන ඉඳලා නෙවෙයි මෙතන ඉඳලා. මෙතන නම් අපි 1A ගොඩෙන් ඉඳලා ඇතුළත් කරන්න පටන් ගත්තා. මෙතන ඇතුළත් කරන්නේ 10 ගොඩේ නං. එහෙනම් එතනත් 125ක් අපි දාන්න. 1 125නේ තියෙන්නේ. එහෙමනම් අපි 5ක් දැම්මා. මේක සම්පූර්ණ නිසා අපි හපව ගෙනිහිල්ලා මෙතන දෙකක් ගත්තා 125නේ. තව දෙකක් තියෙනවා. දෙකක් දැම්මා. ඊට පස්සේ 1 කියන එක දැම්මා. උත්තරේ කීයද ආවේ? 125 වැඩි කිරීම 12. උත්තරේ එන්නේ 1.5.0. 1500 කියන එක තමයි එන්නේ. 125 12 වැඩි කරගුවා. ඒ කියන්නේ බලන්න අපි ඊටාම අඩු පියවර සංඛ්‍යාවකින් 125 12 වැඩි කරා. අපිට ওই වගේ පුළුවන් ඕනම සංඛ්‍යාවක් ඕනම සංඛ්‍යාවකින් ඊටා පහසුවෙන් වැඩි කරන්න. මම ඔයගොල්ලන්ට තව එකක් උදාහරණයක් පෙන්නන්න. ඊට වඩා ටිකක් සංකීර්ණ එකක් මම පෙන්නනවා ඔයගොල්ලන්ට. 31 වැඩි කිරීම 24 කියන එක. 31 වැඩි කිරීම 24. ඒක ටිකක් ලොකු සංඛ්‍යාවක්නේ. මම ඉස්සෙල්ලා මෙතන 31 නිරූපණය කරගන්නවා. 1 3 31 නිරූපණය කරගත්තා. ඒක කැමති මෙතනදී ප්‍රශ්නයක් නෑ. මොකද මේ දෙකම එක කිට්ටු සංඛ්‍යා දෙකක් නිසා මේක කොහොම නිරූපණය කරගත්තත් එච්චර ලොකු වේගයේ අඩු වැඩිවීමක් වෙන්නේ නෑ. ඒ නිසා 31 හරි 24 හරි කැමති එකක් අපි නිරූපණය කරගන්න පුළුවන්. මම මෙතන 31 නිරූපණය කරගත්තා. දැන් අපි 31 වැඩි කරන්න යන්නේ 24. දැන් අපි 24 වැඩි කරන්න පටන් ගන්න. දැන් අපි කරන්නේ මෙතන 31 1A ගොඩෙන් පටන් ගන්නවා. අපි 1A ගොඩෙන් එකක් අයින් කරනවා. 24ක් දානවා. 4 2 1A ගොඩේ වැඩි ඉවරයි. ඊට පස්සේ නේද 10 ගොඩට. 10 ගුණට අපම 10 ගුණින් අපි එකක් අයින් කරනවා. කීයද දාන්නේ අපි? 24ක්. දැන් 4 දාන්නේ මෙතන මෙතනද නෙමෙයි මෙතන 4 දාන්නේ. 4 2 අපි මෙතන අහපව ආයෙත් මේකෙන් එකක් අයින් කරනවා. ආයෙත් 4ක් දානවා. 4 24නේ අපි මෙතන අහපව ගියා. මෙහෙම කරා. ඊට පස්සේ 2ක් දැම්මා. ඊට පස්සේ අපිට තවත් තියෙනවා එකක්. ඒකත් අයින් කරනවා. අපි ආයෙත් 4ක් දානවා. 4 මෙතන 2 24 වැඩි කිරීම 31. උත්තරේ කීයද එන්නේ? 7 4 4. උත්තරේ එනවා 744 කියන එක. ඉතින් අපිට මේ විදිහට ඕනම සංඛ්‍යාවක් ඉතා පහසුවෙන් පුළුවන් වැඩි කිරීමේ කාර්යය කරන්න. දැන් අපි බලමු කොහොමද මේ බෙදීමේ කාර්යය සඳහා අපි අබකසයක් යොදාගන්නේ කියන එක. මේක ඔයගොල්ලෝ හොඳට අවධානයෙන් බලන්න. අපි වැඩි කිරීමේදී කරපු කාර්ය ප්‍රතිවිරුද්ධත වගේ එකක් තමයි බෙදීමේදී වෙන්නේ. හේතුව අපි සාමාන්‍ය ගණිතයේදී බෙදීම වැඩි කිරීමේ කරනකොට අපි එතනදී ප්‍රතිවිරුද්ධත්වයෙන් සිදුවන්නේ. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් මේකෙත් ඒ කාර්යය කරන්න. දැන් මම ඔතන ඕගොල්ලන්ට උදාහරණයක් පෙන්නන්න. ඉස්සෙල්ලා මේ සරල සංඛ්‍යාවක් ගමු. 8 බෙදීම 2. 8 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදන්න ඕනේ කියලා. මේකේ හොඳම වැඩේ තමයි බෙදීමට ලක් වෙන සංඛ්‍යාව. බෙදන්න අපි හිතාගෙන බෙදීමට භාජනය වෙන සංඛ්‍යාව අපි හොඳම වැඩේ උඩ නිරූපණය කරගන්න. දැන් මෙතන මම 8 නිරූපණය කරගන්නවා මෙහෙම.
संख्या उड़ती है अटक निरूपण कर उत्तरे गंड मम पावच करना पहाल को अट बेदांड मम की देखें बेदन संख्या ममक हित दी कर अट निरूपण कर लीन आप मेक देखें बेदंड पटंगण इतना देखें बेदन उड़ करी देख देख गण कर मेकदी हेम देखे गोडकटम अभी कर मेतन उत्तरे उत्तरी हतर की संख्या मेकिदी आवा ये अभी करे अट बेदीम देख गए बल मीटर का क्लोकू संख्या अब बल विश्व बेदीम पहाने अभी विश्व निरूपण करना विश्व निरूपण करना एक मिथन दहा गुडे देखाई दीन तो विश्व देखाई बिंदु विश्व विश्व बेदीम पहा पहां तम बेदने आने दंग अभी करना पहा मिथन पटंगण दिशे अभी मिथन पटंगण अभी वैडिकी मेदी पटंगत्ते अभी वंपत्ते के पत्ते पटंगत्ते विधिमेदी अभी पटंगण हिमन अनिपत्ति वैडिपत्ति दगुन पत्ति कर मत गणित बेदन हेटी एक मत मैं मेकित के देकदे अभी करें विश बेदीम पहाकिन करें इतकोट मेकदे अभी हेमति सेम कर अदाल उत्तरे अभी इतने बेदन पावचीकरण कोलम तीरूट अदाल मिथन अभी दहाय पेली बेदन वन अभी उत्तरे मिथन दहाय पेली मिथन एक पेली बेदन वन अभी दाने एक पेली मम बेदन की पहे मम्मी के रोल पटंगण मिथन मिथन डेलो मह कईंकर बलो नम मिथन पह कईंकर मिथन तीन एत्र मिथन तीन देखाई तीन इन सब पहा कईंकर बे मंगल से मिथन देना मिथन आप पहा कईंकर हेतु मिथन की अत्न बिंदु ने तीन दंग अपिकरण अर अतन बेदीम वगेम मे पे इलगण इलगण किल कर मिथन मे विश की मे दहाय गुड इक दहाय गुड अयंकर अभी मिथन दहाय दागण मे इके दंग मिथन विश्वतम निरूपणे विन्नी हेतुतम मिथन तीन मिथन दहाय तीन मिथन मिथन दहाय तीन मिथन संख्यात्मक विश्व तीन दंग अभी मिथन पहेगुड लयंकर दंग मम एक पहेगुड कईंकर एक पहेगुड कईंकर मेके दंग अभी दाने उत्तरे एक पेलियट मेकट दान उन्नोट इस तवपह कईंकर मिथन तवेक दान दंग अट तवपह कईंकर पूर्व मिथन हेतु तम मिथन हेतु मीट कलिंग इसल इट वेडिटना तीन तीन हेम अपीकर मेक हपल आप मिथन दहाय करण अरे नवद तभी पहा पहांकर पहा कईंकर मिथन कद्दा आय पहा कईंकर मिथन कद्दा दिथन तीन सीलूम बोल इवर इवरना की बेदीमे कार्य इवरा हेम उत्तर आय को मिथन एक पेरियट उत्तर आव हतराई की अभी एक ඊට පස්සේ අපි බලමු ඊට වඩා ලොකු සංඛ්‍යාවක් 420 වගේ එකක් කොහොමද කියලා 420 බෙදීම 12 420 බෙදීම 12 එහෙනම් අපි ඉස්සෙල්ලාම 420 මේක නිරූපණය කර ගන්නවා 420 මේක නෑ මෙතන දෙකක් තියෙනවා මෙතන හතරක් තියෙනවා 420 4 2 0 420 බෙදීම 12 දැන් මේක අපිත් පටන් ගන්න 12 එකයි දැන් මෙතන දැන් අපි අයින් කරන්නේ 12 12 ඒ කියන්නේ සංඛ්‍යා අපි එතනදී ඒ කොටස් දෙකම අයින් කරනවා ඉස්සෙල්ලා නම් අපි එක නයින් කරේ දැන් මේක දෙකම අයින් කරනවා දැන් මම පටන් ගන්නවා 12ක් අයින් කරන්න මේ දෙක පාවිච්චි කරලා මේ දෙකක් පාවිච්චි කරන්න බෑ 12 අයින් කරනවනම් හේතුව එතන ඉලක්කම් දෙකක් තියෙනවනේ මෙතන 12ක් අයින් කරනවා 12ක් කියලා කියන්නේ දැන් අපි මේ දෙක අපි එක එක ගණන කරාමක් වුණොත් ඒකෙන් කොහොමද 12ක් අයින් කරන්නේ අපි 12 අයින් කරලා ඒ එන උත්තරේ දාන්නේ මෙන්න මේකට අදාළ එකේ තමයි දාන්නේ මේකට අදාළ පීලි තමයි දාන්නේ කියන්නේ එකේ පීලි නෙමෙයි 10 පීලි ඒ කියන්නේ මේක තමයි දාන්නේ ඕ මම මේක 12ක් අයින් කරනවා මෙතනින් 10යි මෙතනින් 1යි 2යි වුණ 12ක් අයින් කරා මේකට අදාළ පීලි තමයි මේක මම එකට 1ක් දානවා මෙතන 1ක් දානවා මම ඊට පස්සේ මම අයින් කරනවා ආයෙත් 12ක් 10යි දැන් මෙතන අයින් කරන්න අපිට දෙකක් අයින් කරන්න විදිහක් නැහැ. එහෙමනම් දෙකක් අයින් කරන්න අපිට තියෙන හොඳම වැඩේ කොහමද? මෙතනින් 10ක් අයින් කරලා මෙතන ආපහු මේ පැත්තට ගන්න එක. එතකොට අපිට පුළුවන් දැන් ලේසියෙන්ම 12න් අතන තව දෙකක් අයින් කරන්න තියෙනවනේ. ඒ දෙක අයින් කරන්න කරපුවාම දැන් ඔන්න තව එකක් මෙතන දැන් මෙහෙයි. ආයෙත් අපි 12ක් අයින් කරනවා. 10යි මෙතන 2යි 12යි. ඔන්න එකක් දැම්ම. ආයෙත් 12ක් අයින් කරන්න ආවට මෙතන අයින් කරන්න දෙයක් නැහැ. හේතුව මෙහෙන් මෙහෙට ගන්න බෑ. මෙහෙන් පහළට ගන්නවා මිසක්. දැන් අපිට පුළුවන් ඊට ඊළඟ පහලකට එන්න. ඒ කියන්නේ මෙතනදී නම් පාවිච්චි කරලා අපිට 12ක් අයින් කරන්න පුළුවන්. දැන් මම බලනවා මෙතන 10ක් අයින් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් මේ. මෙතනින් 10ක් අයින් කරනවා.
ඊට පස්සේ මෙතන 2 අයින් කරන්න ආපුවාම දැන් මෙතන 2 අයින් කරන්න බැහැ හේතුව තමයි මෙතන නැහැ. එහෙමනම් අපි මේකෙන් තව එකක් අයින් කරලා මෙතනින් 10ක් ඉල්ලගෙන ඊට පස්සේ අපි මෙතන 2ක් අයින් කරනවා. ඊට පස්සේ අපි මෙනුවට 1ක් ගන්නවා. ආයෙත් අපි 12ක් අයින් කරනවා. 10යි මෙතන 12යි. අපි මෙහෙම එකක් ගන්නවා. ආයෙ මෙතන 10යි මෙතන 12යි. මෙතන එකක් ගන්නවා. ආයෙත් 10යි මෙතන 2යි. මෙහෙම ගත්තා. ආයෙත් 10යි මෙතන 2යි. ආයෙත් ගත්තා. උත්තරේ කී දෙන්නේ 35 කියන එක උත්තරේ එනවා. අපිට මේ විදිහට ඕනම සංඛ්‍යාවක් ඒ විදිහට කරන්න පුළුවන්. ඔබ හොඳට මතක තියාගන්න. දැන් මෙතන පොඩි ගැටලුවක් එන්න ඇති. එහෙම අඩු කරනකොට දැන් අපි මෙතන අපි නිරූපණය කරගෙන තිබිච්ච සංඛ්‍යාවනේ අපි මෙතන ගත්තේ 420 කියන එකනේ. 420 කියන එකනේ. දැන් ඔයගොල්ලන්ට හිතෙන දේ 12 අයින් කරේ කොහොමද මෙතන ඉඳලා කියලා. එහෙම තමයි මේ ක්‍රම. හේතුව තමයි අපි ඒ 12 අයින් කරන්න යොදාගන්නේ මෙතන ඉඳලා ඒ සංඛ්‍යාව එකේ ගුඩේ තිබුණා කියලා හිතාගෙන තමයි අපි මේ 12 මෙතනින් අයින් කරන්නේ. ඒ අයින් කරපුවම උත්තරේ දාන්නේ මෙතන. ඊළඟ ඒ වැඩේ ඉවරුණායින් පස්සේ ඊළඟ 12 අයින් කරන්න පාවිච්චි කරන්නේ මෙතන. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ඕනම සංඛ්‍යාවක් ඕනම විශාල සංඛ්‍යාවක් මේ ගණන කර මේ අබගසයක් භාවිතා කරලා බෙදීම කරන්න. ඉතින් ඒ නිසා දැන් මෙතනදී වෙන්නේ හේතුව අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඉලක්කම් 5ක් දක්වා තියෙන සංඛ්‍යාව විතරයි මේ ගණන කරා මේ අබගසය හැටියට. මෙතන 5යි මෙතන 5යි තියෙන්නේ. නමුත් අපිට ඕනනම් අබගස දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා පීලි වැඩියෙන් තියෙන අබගසයක් පාවිච්චි කරන්න පුළුවන්. ওই විදිහට අපිට ඕනම සංඛ්‍යාවක් ඊටාම ලේසියෙන් එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, ගුණ කරන්න වගේ ඕනම කාර්යයක් මේ අබගසය භාවිතයෙන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් උත්සාහ කරන්න අබගසයක් ආධාරයෙන් මේ වගේ දේවල් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අත්හදා බලන්න.